ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉන්දියාවේ ටෙස්ට් තරගාවලියකට සෙල්ලම් කරද්දී මේ තරගාවලියේදී ඉන්දියාවට බලපෑමක් වෙන්න පුළුවන් අපේ අලුත් ක්‍රීඩකයෝ 5 දෙනෙක් ගැන ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය අනාවැකි පළ කරලා තියෙනවා. අපි ඉන්දියාව පරාද කරන්න නම් ඉන්දියාව වැඩි නොදන්නා මේ ක්‍රීඩකයෝ දක්ෂතා අතරට එන්න ඕන කියලා තමයි ක්‍රික් ඉන්ෆෝ කියන්නේ. එකිනෙක තමයි පැතුම් නිශ්ශංක. පැතුම් මෑත කාලේ සීමිත පන්දු ආර තරගවල වැඩිපුර කතාබහට ලක්වුණු ක්‍රීඩකෙක් වුණත් ටෙස්ට් තරගවලට වඩා සුදුසු ක්‍රීඩකෙක් විදිහට තමයි පැතුම් ජාත්‍යන්තර පිටියට එන්නේ. ලංකාව ඇතුළේ ඉනිමක සාමාන්‍ය 38ක් ලංකාවෙන් පිට ඉනිමක සාමාන්‍ය 53ක් රඳවාගෙන ඉන්න පැතුම් දඟපන්දු යවන්නන් ඉස්සරහා හොඳින් ආරක්ෂා වීමත් වේගපන්දු යවන්නන්ට හොඳින් මුහුණ දීමත් එක්ක ඉන්දියාවේදී පැතුම්ට යමක් කරන්න පුළුවන් කියලා තමයි මේ වාර්තාවේ කියවෙන්නේ. අනික්කිනා තමයි ලසිත් තැඹුල් දෙනිය. ඉන්දියාව වැඩි දන්නේ නැති ලසිත් මේ වෙද්දි ටෙස්ට් තරඟවල ඉනිමක කඩලු 5කට වඩා ලබා ගන්න අවස්ථා 5ක් ලබාගෙන තියෙනවා. ඒ වගේම දකුණත් ප්‍රතිකරුවන් හමුවේ වඩාත් සාර්ථක වීමත් එක්ක පිටේ ඉන්නේ ඉඳන් එළියට දඟකවන ලසිත්ගේ ප්‍රධාන තුරුම්පුවට ඉන්දියා ප්‍රතිකරු අහු වුණොත් ශ්‍රී ලංකාවට ඉන්දියාවේදී ඉතිහාසය වෙනස් කරන්න පුළුවන් වෙයි. ලසිත් වගේම පාදඟ පන්දයවන් ප්‍රවීන් ජයවික්‍රමටත් ඉන්දියාව එක්ක එක ටෙස්ට් තරඟයක් හරි ලැබෙන්න පුළුවන් කියලා තමයි ක්‍රික් ඉන්ෆෝ කියන්නේ. ඉන්දියාවේ පළවෙනි ප්‍රතිකරු 8 දෙනාම ගොඩක් දුරට දකුණත් ප්‍රතිකරුව වෙන්න පුළුවන් නිසා ප්‍රවීන්ගේ ඇතුළට එන පන්දු එක වෙනසක් කරන්න ඔහුටත් පුළුවන් වෙයි කියලා තමයි ක්‍රික් ඉන්ෆෝ කියන්නේ. ලයිරු කුමාරේක දුෂ්මන්ත චමීර මේ තරගාවලියේ තවත් ප්‍රධාන තුරුම්පු දෙකක් කියලා තමයි ක්‍රික් ඉන්ෆෝ අනාවැකි පළ කරන්නේ. දෙන්නටම පැයට කිලෝමීටර් 145ට වඩා වැඩි වේගයකින් පන්දු යවන්න පුළුවන් කමත් ඔවුන් සතු භයානක බවුන්සර් පන්දුත් ඉන්දියාවට අභියෝගයක් වෙන්න පුළුවන් කියලා තමයි ඉන්දියාවේ මේ වෙබ් අඩවිය කියන්නේ. අපි බලමු මේ අනාවැකි මොනතරම් ඇත්ත වෙයිද කියලා. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම ඔබ subscribe කරන්නත් cricket වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket video නම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.